Hello guys, welcome back to Nimna Project channel. ඉතින් අපි ගිය episode එකෙන් කතා කරා surface web එක කියන්නේ මොකද්ද, deep web එක කියන්නේ මොකද්ද, dark web එක කියන්නේ මොකද්ද, deep web සහ dark web එකේ වෙනස ගැන. ඉතින් අද මේ විදිහට අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ dark web එකේ තියෙන sites මොනවද? ඇයි මේකට අඳුරු ජාලය කියන්නේ? මෙන්න මේ වගේ කරුණු කිහිපයක් ගැන. ඉතින් පළවෙනි වීඩියෝ එක නබලා මේක බලන්න එපා. අන්දවදල්ල ගෙති ක නිසා පළවෙනි එක බලන්න. පළවෙනි එක පළලිවිල්ල මේක අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයාලට ලස්සනට මේ කතාව තේරෙයි. ඉතින් මම මේ වීඩියෝ එක ඩාර්ක් වෙබ් යන්න එපා කියලා. ඉතින් මෙන්න මෙහෙමයි මම එක ගැන ටිකක් කියන්නම්. දැන් ටෝ බ්‍රවුසර් එකෙන් අපි ඩාර්ක් වෙබ් එකට ඇක්සස් වෙන්නේ. ඒකට ගියොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා වායක කිසිම වැඩක්කට සම්බන්ධ නෙවෙයි. මම කියන්නේ නීති විරෝධී දේවල් ලේවල තියෙනවා. ඒ වගේම ඒකේ හැකර්ස්ලානේ. දැන් මේ ඩාර්ක් වෙබ් එකෙන් තනිකර ඇනෝනිමස්ලා එක හැකර්ස්ලා ඉන්න තැන. එතකොට අපේ අතින් මොකක් හරි වැරදිලා හෝ ඒගොල්ලන්ගේ පෙළඹීමක් වගේ ලින්ක් එකක් ක්ලික් වුණත් එහම වගේ දත්ත ඒගොල්ලන්ගේ අතට යන්න පුළුවන්. ඒගොල්ලන්ට සිම්පල් දෙයක් වගේ වෙබ්කැම් එකක් පවා ඇක්සස් කරන එක මහදයන් නෙවෙයි, වගේ ඊමේල් එකක් පවා හැක් කරන එක උන්ට මහදයන් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ නොදැනුවත් තාක්ෂණික දැනුමක් නැතුව මෙන්න මේකට යන්න එපා. මේවා දැනගැනීම සඳහා පමණයි. ඉතින් ගොඩක් ඉන්ට්‍රෙස්ට් ආයෙන්න නිසා තමයි මම ගියන්නේ. ඉතින් අද අපි කතා කරමු ඩාර්ක් වෙබ් එකේ තියෙන සයිට්ස් ගැන. හරි. ඉතින් ඕගොල්ලෝ මේ ෆොටෝස් වලින් පේන්නේ එකේ තියෙන සයිට්ස් කිහිපයක්. ඉතින් මේ සයිට්ස් ගත්තොත් මේ සිල්ක් රෝඩ් කියලා සයිට් එකක් තිබ්බා. මේක ඩ්‍රග්ස් කියන්නේ මත්ද්‍රව්‍ය වගේ දේවල්. ඒ වගේම අවි ආයුධ ඉක්ුණනවා. මේක අවි ආයුධ වල දාම මත්ද්‍රව්‍ය. මෙන්න මේවට තමයි මේක ප්‍රසිද්ධ ගොඩක්. ඉතින් මේවා මිලදී ගන්න තියෙන බිට්කොයින් වලින්. මේ ඩොලර්ස් නේ මේකල ගන්න දෙන කන්නේ බිට්කොයින් වලින්. ඉතින් ඕගොල්ලෝ දන්න බිට්කොයින් කියන්නේ මේ ඔන්ලයින් කරන්සි ගන්නේ. ඉතින් ඒක අපිට අතින් අල්ලන්න බෑ. මෙන්න වගේ මේගොල්ලෝ මේවා ගන්න දෙන කන්නේ මේකල වෙනම මෙයාට ෂොප්ස් හදලා තියෙනවා බිට්කොයින් වලින්. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ දන්නේ වටිනා කියන දේවල්, ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක වස්තු. මෙන්න මේ වගේ දේවල් පවා මේ අඳුරු ජාලයේ විකුණන්න තියෙනවා. ඉතින් මේ ඩාර්ක් වෙබ් එකේ ෂොප්ස් වල බව හොඳ පැත්තකේ නරක පැත්තකේ දෙකක් තියෙනවා. මම ඉතින් ඉස්සෙල්ලා ඕගොල්ලන්ට කිව්වා වගේ මේක ඩ්‍රග්ස් තියෙනවා, මේක අවි ආයුධ, තව මැල්වෙයර් වෛරස්, මෙන්න මේක හැම තේම මිලදී ගන්න ප්ලේ. වගේම මේවල ට්‍රේනින් කරන කෝසස් පවා තියෙනවා මිනිස්සු මරන්න. මෙන්න මේ වගේ දේවල් වල. හැබැයි මේක තියෙන හොඳ පැත්ත තමයි මේක හොඳ දේවල් තියෙන අපිට මිලදී ගන්න අමාරු ඔන්ලයින් කෝසස් නොමිලේ මෙන්න මේක තියෙනවා. හැබැයි මම කිව්වා වගේ නොමිලේ තිබ්බ කියලා මේවට යන්න හදන්න එපා. මම කියන්නේ දැනගැනුණ මෙන්න මේ වගේ අපිට මිලදී ගන්න අමාරු දේවල් මේවල අඩු මිලට පවා මේ ඩාර්ක් වෙබ් එකේ තියෙනවා. ෆෝන් වල පාර්ට්ස් මෙන්න මේ වගේ දේවල් පවා තියෙනවා. හැබැයි ඒක අනාරක්ෂිතයි. මම එකයි කියන්නේ හැමතිස්සෙම මතක් කරන්නේ නිකන්වත් මේකට යන්න එපා කියලා. ඒවා මිලදී ගන්න තියෙන BTC වලින්. හැබැයි මේ අඩු මුදලකට තමයි ඒවල තියෙන්නේ. ඒ වගේම ඔකට කිව්වගේ අවියාජ නිෂ්පාදනය, බෝම්බ නිෂ්පාදනය, මෙන්න මේ වගේව සෙල් කරන්න කොහොමද හදන්නේ, මෙන්න මේ වගේ දේවලුත් ඒකේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරන්න තරම් දන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක හොයන්න පුළුවන් ඩාර්ක් වෙබ් එකේ තියෙන pet shop. මෙන්න මේකේ අපිට හිතා ගන්න බැරි තරම් අමුතු සත්තු විකුණන්න තියෙන. ඒ වගේ සාමාන්‍ය සත්තු වගේ අමුතුම සත්තු පවා විකුණන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක රිසර්ච් එකක් කරන්න පුළුවන් YouTube එකේ පවා. ඉතින් මේක ගැන ඩාර්ක් වෙබ් ගැන ෆිල්ම් එකක් පවා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අද මට කියන්න හිතුනේ මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන සයිට්ස් මොනවද, ඇයි මේක අඳුරු ජාලය කියන්නේ කියලා. ඉතින් මම ඔබට කිව්වා වගේම ඩාර්ක් වෙබ් එකේ හොඳ වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වගේම වැරදි විදිහෙන් නැත්තම් වැඩක් නැති වෙබ්සයිට්ස් තියෙනවා. මං කියවගේ ඩ්‍රග්ස් අව්‍යාදේශ පාදන්නේ වගේ. ඉතින් ඊළඟට ඩාර්ක් වෙබ් එපිසෝඩ් එකක් ගෙන ඉන්නවා. ඊට කලින් මං ඉන්නවා අපේ චැනලේ ගේම් රිවියු වීඩියෝ එක අප්ලෝඩ් වෙයි කියලා. මොකද මම පූල් එකක් දාලා තිබ්බේ. ඒකෙන් ඕගොල්ලෝ ගොඩක් වෝට් කරලා තිබ්බේ මේ ගේම් රිවියු එකට. ඉතින් ඒක අප්ලෝඩ් වෙයි ඊළඟ ඩාර්ක් වෙබ් එපිසෝඩ් එකට කලින්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මම සුබ දවසක්. ඔයගොල්ලෝ අදස් දක්වන්න ඔයගොල්ලෝ දාන්න දේවල් කියන්න, මම මොන හරි වැරදීමක් වුණා නම් ඒකත් අනිවාර්යයෙන්ම කියන්න. ඔකට දන්න දේවල් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිවාර්යයෙන්ම ෂෙයාර් කරන්න. මේවා ගැන උනන්දුවක් දක්වන අයට